NetFM Unlimited. අයිබුවන් සුබ සන්ධ්‍යාවක් NetFM Unlimited දේශපාලන සංවාදය අපි ආරම්භ කරන වෙලාව. මම හිතන්නේ කාලයක් තිස්සේ සාකච්ඡා වුණු විවිධ මාතෘකා අතරේ අලුත් තේමා දෙකක් කරලියට ආවා. සුපුරුදු අභියෝගය තුළ තවමත් අපි ජීවත් වෙමින් ඉන්නවා. පාසල් ආරම්භ කිරීම පිළිබඳව යම් සංවාදයක් ඇති වෙලා තියෙනවා වගේම ඒක අවශ්‍යතාවයක් ලෙස දැනෙනවා. සහ විශේෂයෙන්ම අධ්‍යාපනයේ පැත්තෙන් දැන් කාලය ගෙවිලා ගියත් අපිට යම් තැනක නවතින්න වුණත් අනාගතයේදී ගෙවුණු කාලයට සාක්ෂි කියන්න නිදහසට කාරණා කියන්න අපිට ඉඩක් ලැබෙන්නේ නැහැ. අනාගත ගමනට අපිත් සූදානම් විය යුතුයි. ලෝකෙත් ඊට සැලසුම් සකස් කරනවා ඇති. මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් අද දවසෙත් අපේ දේශපාලන සංවාදයට අපේ රටේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකුට ඒ වගේම අපේ රටේ වර්තමාන අධ්‍යාපන ඇමතිතුමාට දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනා කළා. ආයිබෝන් ඇමතිතුමා. ආයිබෝන් මනුන්. ඇමතිතුමා මේ අධ්‍යාපනය පිළිබඳ අද ටිකක් ගැඹුරින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ පසට ගිහිල්ලා තියෙන ක්ෂේත්‍රයක් මේ වසංගතයත් එක්ක සහ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව මෑත කාලෙත් කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් තිබුණා. සහ ඒක දැන් අවශ්‍යතාවයක් විදිහටම මතුවෙලා තියෙනවා. ඊට කලින් හැමදාම මේ ආණ්ඩු උත්සාහ කරනවා තාවකාලිකව හෝ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න. ඒ අතරින් ගත්ත උත්සාහයන් දෙකක් ගැන මේ වෙලාවේ සංවාදයක් තියෙනවා. එකක් හාල් සම්බන්ධයෙන් ප්‍රශ්නේ, අනිත් එක අනාගතය පිළිබඳවත් හිතලා විදුලිය නිෂ්පාදනයට ගත උත්සාහය පිළිබඳව. ආණ්ඩුවට දිගින් දිගටම මෑත කාලෙ එල්ල වෙන චෝදනාවක් තමයි ඇමතිතුමා ගැසට් ගහනවා, අකුලනවා, ගහනවා, අකුලනවා. අපි දැක්කා විමෝල් හිමියන් සමග යම් එක එක විදිහට ආණ්ඩුව යම් සංවාදවලට ගියා. බැරි තැන ඔවුන් නීතිය මගින්, ගැසට් මගින් ඔවුන් යම් ආකාරයකින් වෙළඳපොළට හරියන විදිහට යම් ගැළපීමක් කරගන්න උත්සාහ කරා. නමුත් සියල්ලටම වඩා විමෝල් හිමියන් ලංකාවේ ටිකක් උඩින් ඉන්නා වගේ පේනවා. නීතියටයි දේශපාලනයටයි ඔක්කොටම වඩා රටක පාලන තන්ත්‍රයේ මුහුණ දෙන අභියෝග අතරේ ප්‍රධානම අභියෝගය තමයි ආර්ථිකයේ කළමනාකරණය කිරීම. මහජන බලාපොරොත්තු ඉෂ්ට කරන්නට ඕනේ. විශේෂයෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය මූලික පියවරවල් මැදිහත් වීමෙන් ඉෂ්ට කර දීමේ වගකීම රජයකට තියෙනවා. ලෝකයේම කොවිඩ් වසංගතයට මුහුණ දුන්නාම ප්‍රමුඛතා ප්‍රශ්නේ මෙයයි. මේ විසඳීම සඳහා හැම මිනිස් ජීවිතයක්ම රැකගන්න ඕන කියලා වගේම අපේ රටේ ජනතාවගේ මූලික ආහාරය වෙන සහල් නිෂ්පාදනයට ඒ වගේම එහි නිරත වී තිබෙන ජනතාවගේ හා පොදු සමාජයේ ඒ අවශ්‍යතාවය ඉෂ්ට කිරීමට රජය අධිෂ්ඨානයකින් කැප වුණා. එක පැත්තකින් ආහාරින් ස්වයංපෝෂිත වෙන ලංකාවක් කොයිතරම් අපේ රටේ ගොවි ජනතාවටත් ජාතික ආර්ථිකයට අනිත් පැත්තෙන් දායක වෙන්න පුළුවන්ද කියන දේ සමස්තයක් වශයෙන් කවුරුත් පිළිගන්නවා. ඒ පියවරේ තමයි රජය ගමන් කරේ. අධිකාර ජනාධිපතිගේ ජයග්‍රහණයෙන් පස්සේ ස්වදේශීය වශයෙන් ආහාර නිෂ්පාදනයෙන් සම්පෝෂිත වන්නට. ඒ සඳහා ප්‍රධානම කොටස වී වගාව සහල් නිෂ්පාදනයයි. සහල් ඉතාම වැදගත්ම කොටසක් අපේ ආහාර. ඉතින් මේ ප්‍රශ්නයේදී කාලයක් ගොඩනැගුණු අධිකාරීන් තියෙනවා. පෞද්ගලික අංශය ඒවා මෝල් හිමියන් කියලා කියනවා. නැත්නම් මහා සමාගමික මෝල් හිමියෝ රටේ ඇති වුණා පසුගිය කාල පරිච්ඡේදය තුළ. එයාට වෙළඳපොළට දැවැන්ත බලපෑමක් කරන්න පුළුවන්. එය සමග ජනතාවට වඩා වැඩි මිලක් ලබා දෙන්න රජය ස්ථාවර මිලකට වී මිලේ ගැනීමට කටයුතු කර මැදිහත් වුණා. එයට සහයෝගය ලැබුණා. නමුත් ඊට වඩා විශාල
ප්‍රමාණයක් පෞද්ගලික මෝල් හිමියන් අතේ තියෙනවා. ඒ වගේම සහල් වල මිල වර්ග කීපේ ස්ථාවර මිලක පවත්වාගෙන යන මහජනයාගේ ජීවිතයට බලපාන අත්‍යවශ්‍යක ආහාර ද්‍රව්‍යයක් හැටියට සැපයීමට රජය මේ නිසා ඒ තුලින් කටයුතු කරන්න පුළුවන් වුණා. මේ අතුරුපොන වෙළඳපොළ තරඟයක් පෞද්ගලික මෝල් හිමියන් හා රජය අතේ තිබෙන වී සහල් තොග අතර ඇති වෙනවා. මේක තමයි අපි දැක්කේ. ඉතින් ඒ වගේම කුඩා කුඩා වෙනත් ශේස්ත්‍ර කලත් අපේ වී සහල් අරන් ගිහිල්ලා වෙනත් නිෂ්පාදන සඳහා තියදෙනවා. මේ තක්ෂේරුවේ තිබෙන ගැටලු නිසා හල් එක පැත්තකින් මිල වැඩි වෙන්නත් අනෙක් පැත්තෙන් හිඟයක් ඇති වෙන්නත් ඇති වුණු තර්ජන තත්ත්වය නිසායි රජය හංගාගෙන තිබෙන තොග එළියට ගන්න නීතිය ශක්තිමත් කරේ. අනෙක් පැත්තෙන් අවශ්‍යම ප්‍රමාණය සපයන්න පිටරටින් සහල්ගෙන තීරණයක් ගත්තා. මේ අලුත් තීරණ අතර තිබෙන දේ, ඒ කියන්නේ වෙළඳපොළේ සැපයුම පවත්වාගෙන යන්න හිඟයක් නැතුව, එතකොට එය බලපානවා මිලට මිල ඉහළ යාමකට තද බල බලපාන්න. මේ සියල්ල කෙරෙන්නේ ජනතාවගේ පොදු අවශ්‍යතාවයට. රජය ලාභ ලබන්න නෙමෙයි මේවා කරන්න. නමුත් පුද්ගලික ව්‍යාපාරික පන්තිය ලාභ ලැබීම සඳහායි කරන්නේ. ඒ වැරද්ද අපි දකින්න ඕනේ නැහැ. නමුත් ඒ ශේස්ත්‍ර දෙක කටයුතු කරන ආකාරය නිසායි වෙළඳපොළේ මේ අර්බුදය ඇති වෙන්නේ. ඔව්, දැන් ඇමතුමා, දැන් සමහර වෙලාවට තීරණ ඔව් ඇත්තටම අපි දන්න දෙයක්නේ, ව්‍යාපාරිකයෝ පාඩුවට ව්‍යාපාර කරන්නේ නැහැ, පාඩු වෙන්න බිස්නස් කරන්නේ නැහැ. සමහර වෙලාවට දැන් පහුගිය කාලේ ගෑස් වැඩි කරන්න උත්සාහ කරපු වෙලා වෙන්න පුළුවන්, හාල් වැඩි කරන්න උත්සාහ කරපු වෙලා වෙන්න පුළුවන්. ඇමතිතුමාලම රජයෙන්ම කිව්වා ඇයි කාලයක් තිස්සේ ලාභ ගත්ත නම් දැන් බැරි දෙයකින් කොටසක් දෙන්න, ඒ වගේ යෝජනා මේ ව්‍යාපාරිකයන්ට සිද්ධ කරා. එහෙම ව්‍යාපාරිකයෝ කරයිද? මේ එහෙම අවස්ථාවක ප්‍රතිඵලයක් නේද ඇමතිතුමා අපි දකින්නේ? පාඩුවට බිස්නස් කරන්න කියලා ආරාධනා කරනවා, එහෙම බිස්නස් කරයිද ව්‍යාපාරිකයෝ? නමුත් ව්‍යාපාරිකයන්ටත් දැවැන්ත වගකීමක් තියෙනවා සමාජය වෙනුවෙන්. අපි තීරණාත්මක මොහොතක ඉන්නේ. ඒ තීරණාත්මක මොහොතේ මහජන ජීවිතයේ අවශ්‍යතාවයන් සපයලීමට අපි කවුරුත් බැඳී සිටිනවා. අපි වරම් බැලුවොත් රජයේ බැංකු ක්‍රමය හරහා බිලියන් ගණන් ණය කැටිකාලීන දීර්ඝකාලීන ණය ව්‍යාපාරික පැලැන්තියට අපි දෙනවා. ඇයි? ඔවුන් පවත්වාගෙන යන්න, ඔවුන් කඩාවැටි බංකොලොත් වීමෙන් වළක්වන්න, ඔවුන් ආර්ථික නිෂ්පාදනයට තවත් රුකුලක් කරගන්න. එතකොට ඒ රජය එක පැත්තකින් ඉෂ්ට කරන කටයුත්ත, නමුත් ඒක ලබාගෙන අපි රජයට රිද්දනවා කියලා මහජනයට රිද්දනෝ නම් ඒක හරි නෑනේ. යම් ගුණධර්ම මත තමයි වෙළඳපොළ කටයුතු කරන්න වෙන්නේ පෞද්ගලික අංශයත් කියලයි මම නම් විශ්වාස කරන්නේ. ඔව්, දැන් හැබැයි දැන් මේ ගෙන්නන්නත් තීරණය කරලා තියෙන්නේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයයි. දැන් පහුගිය සඳුදා කැබිනට් මණ්ඩලයේ ගත්තු තීරණයක් අපි දැක්ක. පාරිභෝගික කටයුතු ඇමතිවරයා ඊයේ මාධ්‍යයට කියනවා අවුරුද්දට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24යි ලංකාවේ වාර්ෂික සාල් පරිභෝජන අවශ්‍යතාවය කියලා. ඒකෙන් 24න් පංගුවක් ලක්ෂයක් ගේන්න යන්නේ. ඒ කියන්නේ මාස භාගයකට හරියන්න තමයි මේ හාල් ගේන්නේ. මොකද්ද එතනදී ගත්ත විශේෂ තීරණය ඇමතුමා? මේක තත්ත්වේ බලන්නද, නැත්නම් හාල් මෝල් හිමියෝ තවදුරටත් මේක දැකලා මොකක් හරි කරයි කියලා හිතලද? නෑ මොනද, අපි දන්නවා වෙළඳපොළේ සහල් තියෙනවා. දැන් වෙළඳපොළේ තිබෙන සහල් වලට සැපයුම වැඩි කිරීමෙන් රජයේ පැත්තෙන් සහල් ජනතාවගේ අවශ්‍යතාව ඉෂ්ට කිරීම වගේම සහල් මිල බස්වන්න පුළුවන් කියන සැපීමේ පැත්ත තමයි රජය පිටරටින් සහල් ගෙන්න
මේ තීරණේ හදිසිය ගත්තේ. අපි දන්නවා හැම රටක් මේ අර්බුදයට මුහුණ දෙනවා. අපිට අතිරික්තයක් සහල් නිෂ්පාදනය කරන්න පුළුවන් රටක්. කර තිබෙන රටක්. නමුත් එය රජයේ අතේ සම්පූර්ණයෙන් නොමැතිවීම තමයි තොගේ පාලනය කිරීම ගැමිනීමේ අර්බුදයකට අපි මුහුණ දෙන්නේ. ඇත්ත වශයෙන් ඒ නිහතමානී තත්ත්වයට තමයි රජයට මම යලිත් කියනවා ජනතාව වෙනින් මේ මැදිහත් වීම කරන්න සිද්ධ වුණේ. අපි ඒ වගේම ගොවියට මිල වැඩි වෙනවා. ගොමියා ගොමියා වැඩි මිලකට විකුණන කවුරු හරි ආවොත් ඒක ඇත්ත වශයෙන් ගොවි ජනතාවට ලැබිලා තිබෙන අවස්ථාවක්. ඔව්. ගොවි ජනතාව ඒ කියන්නේ මහා ශක්තිමත් ජීවිත නෙමෙයි ගත කරන්නේ. ඔවුන් කන්නයක් වගා කරලා ලබා ගන්න අස්වැන්නේ යම් මිලකට දීලා ටිකක් හරි ඔවුන්ගේ තියෙන ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන්ද කියලා ඔවුන් උත්සාහ කරන්නේ. ඒක ඔවුන්ගේ සාධාරණ අවශ්‍යතාවයක්. එතන මේ අතරමැදි කටයුත්තේදී කොහොමද මැදිහත් වෙන්නේ කියන එකයිනේ බලන්න ඕනේ. අපි ඔව් අපි ඉදිරියේදී තවත් අපි අවස්ථාවක් තිබුණොත් ඒ පිළිබඳව කතා කරමු. මම එතනටම කෙටි ප්‍රශ්නයක් එකතු කරලා යනවා. මේ යන තත්ත්වය හැටියට දශක ගානක දේශපාලන අත්දැකීම් තියෙන අපේ රටේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් විදිහට දිනේෂ් ගුණවර්ධන ඇමතුමාට හිතෙනවද තව ටික දවසක් ගිහිල්ලා පෝරත් ගේන්න පුළුවන් කියලා ආයි තීරණයක් ගනී වගේ මේ තියෙන තත්ත්වෙත් එක්ක? අපිට යම් යම් තීරණ කිසිවක් මෙවන් අර්බුදකාරී සමයක ලොවේ සැපයුම නිෂ්පාදනය සේවා බෙදියාම අස්ථාවරම පවතින්නේ. අරන් බලන්න අද කියන දේද ඇමරිකාව හෙට කියන්නේ කියලා නෑ. ඕනුත් වෙළඳ පොළ එක්ක සටනවා. චීනයට දෝෂාරෝපණය කරනවා තමන්ගේ වෙළඳ පොළ අවුල් කරනවා. චීනය අභ්‍යන්තරව අරන් බලන්න ගිය සතිය ගත්ත තද බල තීරණය ටියුෂන් සම්පූර්ණයෙන් නීති විරෝධී කළා. බිලියන ගණන් ටියුෂන් ව්‍යාපාරයක් පවතින නිසා චීනය මේ ඇතිවීගෙන තියෙන ආර්ථික අර්බුදය ඇතුලේ හම්බ කරන්න පුළුවන් අර්බුදේ නවතින්නේ නැහැ. මම කියන විශේෂයෙන් මම දැකලත් නැහැ, ඔබ දැකලත් නැහැ දෙවන ලෝක සංග්‍රහයේ. නමුත් දෙවන ලෝක සංග්‍රහයටත් වඩා භයානකයි කෝවිඩ් සංග්‍රහමේ. මොකද මුළු ලොවම හොල්ලලා ඉවරයි. ඉවන් අරමුදයක් හරහා ගමන් කරනකොට සෑම රටකම මේ හා සමාන ප්‍රශ්න තියෙනවා. දැන් ගිය මාසේ තිබුණු තෙල් මිල නෙමෙයි මේ මාසේ. ගිය මාසේ තිබුණු ගෑස් මිල නෙමෙයි මේ මාසේ. අතිරික්තයක් තියන් හිටපු රටවල් දැන් මිල පාලනය කරගන්න බැරි අරමුදයකට පත් වෙලා. සෑම භාණ්ඩයකම දැවන්ත ඉල්ලුමක් හා ගබඩා කිරීම අතර ප්‍රශ්න ඕනම වෙලාවකට බෙදා හරින්න බෑ. දැන් වෙනදා නැමක් ගන්න පුළුවන් මුම්බායෙන් සිංගප්පූරුවෙන් බඩුගේන්න අපිට නෙමෙයි ඕනම රට. අද එහෙම ගන්න බෑ. අද පෝලිමක් තියෙන තොග ගෙන යන නෞකාවල ඒත් ලෝක ආර්ථික ප්‍රශ්න නිසායි. ඉතින් අපි මේ හරහා ඕනේ ඔබ ඇසූ ප්‍රශ්නේ ගිය මාසේ සමහර විට මාස තුනකට ඉස්සෙලා රටට කිව්වා බොහ අය අණ්ඩුව ලොව ඉදිරියේ බංකොලොත් එන්නත් ගෙන ගන්නත් බෑ කියලා. නමුත් ලෝකේ හැම රටකින්ම එන්නත් දෙන්න පුළුවන් විශ්වාසය අපේ රටේ ගොඩ නැගුවා. එන්නත් ගෙනවිත් වෙනවා. එන්නත් කරණය වේගවත් කරලා පළල් බහු තර සංඛ්‍යාවකට මේ ලබා ගැනීමට පුළුවන් වුණාම ආර්ථිකය යළි පණගන්නන්න ක්‍රියාකාරී කරගන්න පුළුවන් කියන එක තමයි අපේ විශ්වාසය. ඒ වගේම තමයි මං කිව්වා වගේ විවිධ භාණ්ඩ සැපයීමෙත් ප්‍රශ්න තියෙනවා. ගිය මාසේ මිල නෙවෙයි බොහෝ විට අකමැත්තෙන් මේ මාසේ පවතින අර පිරි මැස්මෙන්
ආර්ථිකය ගමන් කරවීම තමයි යුද්ධ හරහා රටවල් ගමන් කරන්නේ. ඒහා සමාන කොවිඩ් යුද්ධයක් කරහත් රටක් ගමන් කරන්න වෙන්නේ. අපි 6 මාසයකට ඉස්සෙල්ලා දැක්කනේ අපේ අසල්වැසි ඉන්දියාවේ ජනතාව මිය යන හැටි, මහ පාරවල් ආදාහනය කරන හැටි. කොමාර ඉන්දියාවේ තත්ත්වය පාලනය කරගත්තා. අපිත් පාලනය කරගෙන තියෙනවා. ඉතින් මේ අභියෝග සමග තමයි මේ අස්ථාවර භාවයේ ගොඩනැගෙන්නේ. ඔව්. අපි බලමු මේ අභියෝග වලට මුහුණ දෙමින් අපිට ඉදිරියට යන්න පුළුවන් කොහොමද සහ අලුත් තත්වයන් නව සාමාන්‍යයට ඔරොත්තු දෙන විදියට රටක් විදියට අපි හැඩගැහෙන්නේ කියලා අපි ඉදිරියේදී බලමු. මම හිතන්නේ මේ වැඩසටහනට ඔබතුමා සහභාගී වෙන නිසාත් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන ඉන්න කාරණයට අපි දැන් නවතීර්ණ වෙමු. කවදද ඉස්කෝල පටන් ගන්නෙ? බයක් තියෙනවා තමයි එළියට බහින්න. ගෙදරට වෙලා ඉන්නේ වසංගතයකින් බේරෙන්න. නමුත් අධ්‍යාපනයේ පැත්තෙන් හිතද්දී අපිට ඉක්මනට මං හිතන්නේ තීරණ කීපයක් ගන්න වෙනවා. ලෝකේ සමහර රටවල් දැන් පාසල් යම් මට්ටමකින් විවෘත කරලා තියෙනවා. එක වසරට ඇතුළත් තුන ළමයා මාස 3ක් විතර ඉස්කෝලේ යන්න පුළුවන් වුණේ ආයි 3 වසරට ගියොත් ඔවුන්ට අකුරු ලියන්න හම්බ වෙන්නේ නැහැ. කෙලින්ම විෂය නිර්දේශයකට යන්න වෙන්නේ. 2000 මේ අවුරුද්දේ ඉලෙවල් කරන්න ලැබිච්ච ළමයාට විද්‍යාගාරයකට ගිහිල්ලා රසායනාගාරයකට ගිහිල්ලා පරීක්ෂණයක් කරන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන් ඇහිරිලා ඊට පස්සේ විභාගයට මුහුණ දෙන්න වෙන්නේ. මෙවැනි තත්වයක් ඇතුලේ මොකක්ද දැනට තීරණය කරලා තියෙන ළඟම පියවර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් නැමැතුමා? ඉතින් වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට මම වැඩභාර ගත්තට පස්සේ තිබුණු අභියෝගයක් කරහා තාම ගමන් කරනවා. නමුත් රජයේ ප්‍රශ්නය විසඳලා තියෙනවා. වැඩ වර්ජකයන් හැටියට ප්‍රකාශ කරමින් ඉල්ලා සිටපු වැටුප්, ගුරු විදුහල්පති වැටුප් වැඩිවීම, ඔවුන්ගේ අනාගතය පිළිබඳ සුරක්ෂිත වැඩපිළිවෙලක්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ විදුහල්පතිවරු ගුරුවරු පාසල් මුහුණ දෙන අර්බුදයට ස්ථාවර වැඩ විස්තුම් මාලාවක් ඇති කිරීම වැනි ප්‍රධාන කරුණු අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙයට අමාරුම මූල්‍ය අර්බුදයක ඉන්න කාල පරිච්ඡේදය නොතකා අයවැය ලේඛනින් ඒ වැටුප් වැඩවීම කැබිනට් අනුකාරක සභාව සාකච්ඡා කරලා වෘත්තීය සමිති සමඟ ඒ ක්ෂේත්‍රවල සංවිධාන සමඟ ඉදිරිපත් කරපු යෝජනාව අනුගමනය කරමින් අනුමත කරා. දැන් මේ වැඩි කරන ලද වැටුප් වැඩිවීම නොවැම්බර් මාසයේ අයවැය ලේඛනය ඉදිරිපත් කරනකොට මුදල් ඇමතිතුමා විසින් ප්‍රකාශයට පත්කොට ක්‍රියාත්මක කිරීමේ පදිවැනි අදියර 2022 අයවැය ලේඛනයට ඇතුල් කරලා තිබෙනවා. ඒ ප්‍රතිඥාව පොරොන්දුව අපි දීලා තියෙනවා. ඒ වගේම ඉතිරි කොටස් 4කින් එන අවුරුද්දේ කොටසයි අනිස් කොටස් 3-4 කොටසක් හැටියට 2004ට පෙරාතුව ලබා දෙන බවත් අපි ප්‍රකාශ කරා. උංගිල්වා සංවෘත සේවාවක් සංවෘත සේවාව ප්‍රකාශයට පත් කරන්න අමාත්‍ය මණ්ඩලය අවසරයක් දුන්නා. ඒ අනුව දැන් වැඩ කරගෙන යනවා. නමුත් දැන් ඒ ක්ෂේත්‍රවල ඉන්න විවිධ විශේෂ ක්ෂේත්‍ර සමහරක් වෙනවා අපිට සංවෘත සේවාවක් ඕනේ නැහැ කියලා. අපි මේ උද්ඝෝෂණය හිටපු කැත්ත කියලා. නමුත් අපි සංවෘත සේවය ලබා දීමට අවශ්‍ය පියවර ගණන්නේ ඒ කියන්නේ ඒක දැන් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ගුරු වෘත්තිය සංවෘත සේවාවක් බවට පත් කිරීම සිද්ධ වෙනවා. ගුරු වෘත්තියට අනිවාර්යෙන් සංවෘත සේවාව ගෙනෙමිට ගත් තීරණේ ක්‍රියාත්මක භාවය ගැන දැන් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. අධ්‍යාපන සේවා අංශයේ ඉන්න ක්ෂේත්‍රය එය අවශ්‍ය නැහැ කියලා ප්‍රකාශ කරනවා. මේ සංකීර්ණ ප්‍රශ්නයක් 94 සිට පැමිණි. කොමිෂන් සභා 6ක් මේක විසඳන්න හැදුවා. ඉතින් ඒ නිසා අපි උරුමකම් කියන්නේ ඒ
දීර්ඝ ගමනක්. ඒ වගේම මේ දිහා බලන් ඉන්න සම ශේෂ්ත්‍ර රාශියක් රාජ්‍ය සේවයේ සිටිනවා. ඒ මැදේ තමයි මේ තීරණය අපේ රටේ අනාගතේ තමයි දරුවෝ. අපේ ශිෂ්‍ය પરම්පරාව. මේ ශිෂ්‍ය પરම්පරාවට දියුණු අධ්‍යාපන ශේෂ්ත්‍රයක්. ගුරු විදුහල්පති කතිකාචාර්ය මහාචාර්ය වරු ඇති කළ යුතුයි. ඒ නිසා ජනාධිපතිතුමාගේ වැඩසටහනේ මුලින්ම ප්‍රතිඥාවක් දුන්නා ගුරු සේවය ක්‍රමානුකූලව උපාධි දරයන්ගෙන් සමන්විත සේවාවක් බවට පත් කරනවා. දැන් අද ගුරු සේවය සම්පූර්ණයෙන් උපාධි දරින් නෙමෙයි. ඒ සුදුසුකම් වලට අඩු විවිධ අවස්ථාවල බඳවා ගන්න අදත් බඳවා ගන්න දෙලක්ෂ විසිපන්දාහකට වැඩිය ගුරුවරු සිටිනවා. නමුත් උපාධි දරයන් තමයි අතිමහත් බහුතරය. විදුහල්පතිවරු විදුහල්පති සේවාවේ මේ ප්‍රශ්න දිහා බලන්න විශේෂ කමිටුවක් පත් කරන් තීරණය කර 6 මාසයක් තුළ ඒවා ගැන සාකච්ඡා කළා විවිධ. මොකද ඔබතුමා දන්නවා ලංකාවේ පාසල් 10,240න් රජයට තියෙන ජාතික පාසල් 323යි. ඒක දහසකට වඩා වැඩි කරන්න තීරණයක් තියෙනවා. ඒක දැන් දහසකට වැඩි කරන්න තීරණය කරා. ඒ තීරණය ආරම්භ වෙලා තියෙනවා. නමුත් 9000ක් තියෙන පළාත් සභා විසින් මෙහෙවන පාසල් මේ සංකීර්ණ තත්ත්වයක් නිසා තමයි ස්ථාවර විසඳුම් ගුරු ශේස්ත්‍රයේ ප්‍රශ්න පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශය රාජ්‍ය සේවාවේ තියෙන ගැටලු විසඳන්න අර විශේෂ කමිටුවක් පත් කරේ. ඒ වගේම අධ්‍යාපන ශේස්ත්‍රයේ ගුණාත්මක භාවය වැඩි කරන්න තවත් අතිරේක ගුරු පුහුණුව පිළිබඳ සුවිශේෂ වැඩසටහන් අවශ්‍යයි. සමහර තැන්වල අතිරික්තයක් ගුරු සමහර විද්‍යාලවල. ඔව්. මෙතන අපිට එන වෙනම ඒ කියන්නේ මේකේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කරන්න අපි මොනවද ඉදිරියේ කරන්න කියලා විශේෂයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන ඇතුලේ. මේ එමතුමා දැන් ඔය දැන් ඔබතුමා කියපු විදියට ජාතික පාසල් දහසකට වැඩි ප්‍රමාණයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ. දැන් මේවා සෑහෙන කාලයක් ප්‍රමාද වෙවි සිද්ධ වෙන දේවල් නේද එමතුමා? දැන් කැබිනට් මණ්ඩලයේ පත් වෙන්න කලින් මහාචන්දයට කලින් ජනාධිපති කොමිසමක් පත් කරලා මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අවධානය යොමු කරා. ඒ කොමිසම හිටපු සභාපතිවරයා දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට වැඩ කරන්නේ. ඒ වාර්තාවේ මේ සියලු නිර්දේශ ක්‍රියාත්මක වෙලා තිබුණා, යෝජනා කරලා තිබුණා. තවමත් ප්‍රමාද වෙවිද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ එමතුමා? ජාතික පාසල් දහසක් කරා ඒ ඇතුළුව මම හිතන්නේ අධ්‍යාපනයේම ප්‍රතිසංස්කරණයක් වුණ යෝජනා කරලා තිබුණා. ඔව්, විවිධ ආණ්ඩු යටතේ විවිධ කොමිෂන් සභා ප්‍රතිසංස්කරණ යෝජනා කරලා තිබෙනවා. එකක් මේ නිදහස් අධ්‍යාපන අත්‍යවශ්‍යම අපි ආරක්ෂා කළ යුතුයි. මේකේ කෑලි එක එක විදිහට ගලවන්න විවිධ කොමිෂන් සභා යෝජනා කරා විවිධ කාලවල. දෙක, දැනුමෙන් පිරුණු දරු පරම්පරාවකට අධ්‍යාපනයේ ඉහළට භුක්ති විඳින්න ආරක්ෂාව ලබා දිය යුතුයි අයිතිය. දැනුත් අට ශ්‍රේණියෙන් හැලෙන ළමයි ඉන්නවා, අපොසෙන් හැලෙන ළමයි ඉන්නවා, උසස් පෙළෙන් හැලෙන ළමයි ඉන්නවා. ලක්ෂ ගණන්, පොඩි ගණන් නෙමෙයි. ඔව්, අපි විශාල ප්‍රමාණයකින් විශ්වවිද්‍යාලට ඇතුළු වෙන ප්‍රමාණය වැඩි කරා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා අවුරුද්දකට උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාල යන සුදුසුකම් තියෙන 110,000කට විතර වැඩි පිරිසකට විශ්වවිද්‍යාල යන්න වෙන්නේ. උසස් පෙළ අසමත් වෙන 80,000ක විතර පිරිසක් අවුරුද්දකට ඉන්නවා. මේ ශ්‍රම බලකායේ වඩා වැදගත් කණ්ඩායම්. මේ ගැනත් මම හිතන විශේෂ අවධානයක් යොමු කරලා ඔවුන්ව පළදායි විදියට මේ ශ්‍රම බලකායට සම්බන්ධ කරගන්නත් ඕන. ඔව්, වෘත්තීය තාක්ෂණ දැනුමෙන් යුතු
අලුත් පරම්පරාවකට අවශ්‍ය දැනුම හා පුහුණුව සුවිශේෂව ලබා දෙන්න මේ විශ්වවිද්‍යාලයට යන්නට බැරි වෙන දරුවන් වෙනුවෙන් සැලසුම් කරන වැඩපිළිවෙළක් දියත් කිරීම අධ්‍යාපන වැඩපිළිවෙලේ අන්තර්ගතව පවතින. එය ආරම්භක අවස්ථාවකට අපි පිවිසෙමින් තියෙනවා. අපිට හිතුව නැති වෙලාවක කොවිඩ් වසංගතය පැමිණියා. නැත්තම් අපි බොහෝ වැඩසටහන් ආරම්භ කරනවා. පාසලෙන් පිට වෙන හැම දරුවෙක්ටම පුහුණුව ලබා දීම අධ්‍යාපන ක්‍රමයේ වගකීමක් ලෙස රජය දැන් ප්‍රකාශයට පත් කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. නීතිමය පියවරනුත් අවශ්‍ය නම් අපි නීතිමය පියවරනුත් ගන්නු. ඒ වගේම උසස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය තවත් පුළුල් කරන්න ශේස්ත්‍ර ගණනාවකට පිවිසීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද තියෙන අභියෝගය තොරතුරු තාක්ෂණයේ භාවිතාව වැඩි කිරීමට පුළුවන් පරම්පරාවක් ඇතිකර ගැනීමට රටේ නිෂ්පාදනය සේවාංක අංශ සහ විදේශ රටවල්ලට අපින් ලබාගත හැකි ආදායම් මාර්ග තවත් වැඩි කරන්න ඉක්මන් තීරණ ගන්න පුළුවන් ලෙස කටයුතු කරන්න පුළුවන් ඉලක්කයන් කරා යන්න. පෞද්ගලික අංශයට අලුත් පනක් ශක්තියක් දායාද කරන්න. අමතක කරන්න එපා තවමත් ලංකාවේ බුද්ධි වස්තුව සම්පත දෙන්නේ රාජ්‍ය අධ්‍යාපන අංශයයි. ආර්ථිකය පෞද්ගලික අංශයේ තමයි දැන් විවෘත ආර්ථික ක්‍රමය යටතේ වඩාත් ශක්තිමත් හැසිරෙන. නමුත් ඔවුනටද ඒ සම්පත තවම ලබා දෙමින් තවත් වැඩි දියුණු කරන්නට පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය වෙනවා. ඔව්. ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. මෙතන අපි ප්‍රවෘත්ති විරාමයේ ලබා ගන්න සූදානම්. දිනේෂ් ගුණවර්ධන අපේ රටේ අධ්‍යාපන ඇමතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ දීලා ඉන්නේ කෙටි විරාමයක්. ඉතා ඉක්මනින් නැවත හමු වෙමු. NetFM Unlimited. හොඳයි, අපි වර්තමානයේ අපි ගෝලීය වසංගතයකට මුහුණ දීලා ඉන්න වෙලාවේ ලෝකෙ විවිධ රටවල් නැවතත් අධ්‍යාපනය පණගන්වන්න විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. අපේ රටෙත් දැන් ඒ සඳහා වන උත්සාහය නිරත වෙමින් ඉන්නේ. මෙතන මේ වෙනකොට පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යංශයට ලබා දීලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා. මට කොහොමද පාසල් පටන් ගන්න කියලා බොහෝ දෙනෙක් මේ වෙලාවේ ඉන්න ප්‍රශ්නටත් උත්තරයක් ඕනේ. ඊට කලින් ඇමතුමා කතා කර කර අපි විරාමයට යන්න කලින් ඉවර වුණු තැනට ආයෙමත් ගියොත් අපේ රටේ අධ්‍යාපනයට තාම වැඩි දායකත්වයක් දෙන්නේ රාජ්‍යංශය. රජ ස්කෝලවලින් තමයි බොහෝ දෙනෙක් ඉගෙන ගන්න, නිදහස් අධ්‍යාපනය තමයි ලබා ගන්නේ. නමුත් එය ක්‍රමයෙන් දැන් අඩුවෙමින් යන බව පේන්න තියෙනවා. එක්තරා විදිහකට රජයේ පාසලකට දරුවන් දාගන්න තියෙන අපහසුතාවය නිසා, විශේෂයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාසල්වල උගන්වන නිසා පෞද්ගලික පාසල්වලට වැඩි ආකර්ෂණයක් තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න බැරි නිසා, සහ ඔබතුමා කියන විදිහට රටේ ආර්ථිකය වැඩි දායකත්වයක් ලබා දෙන රටේ පෞද්ගලිකාංශයේ දැන් වැඩි නැඹුරුවක් තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා උපාධි ලබා ගන්නා දරුවන්ව, උපාධිලාභීන්ව තමන්ගේ ආයතනවල රැකියාව සඳහා බඳවා ගන්න වැඩි අවස්ථා තියෙන්නේ පෞද්ගලිකාංශයේ රැකියාව සඳහා යොමු වෙන්න. මේ තත්ත්වය ඇතුලේ රාජ්‍ය අධ්‍යාපනයේ මේ නොමිලේ ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සහ තර්ගකාරීත්වයට ගැලපෙන්න ප්‍රතිසංස්කරණ නොවුනොතින් තවදුරටත් නොමිලේ ඉගෙන ගන්නවා කියන එක, රාජ්‍ය අධ්‍යාපනයේ ලබනවා කියන එක සීමිත පිරිසකට විතරක් සීමා වෙයි නේද ඇමතිතුමා? රටේ අතිමහත් බහුතරය දීර්ඝකාලික සැලැස්මකට මෙහෙවන්න පුළුවන් රජයට පමණයි. සමාගම් එකින් එක 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 නගරවල එක එක වැඩ කරන්න පුළුවන්. නමුත් සමස්ත ප්‍රශ්නයක් ලෙස අරගෙන ඒ මෙහෙවීමේ අමාරුව අපි ඉදිරියේ තියෙන සත්‍යයයි. නමුත් ඒත් ආයෝජකයන් හැටියට අපේ රටේ ධනේශ්වරය යම ආයෝජනයන් කරනවා නම් පර්යේෂණ සොයා ගැනීම
ව්‍යාපාර හැටියට අපි මේ ආයෝජනයන් කෙසේද බද්ධ කරගන්නේ කියන කල්පනා කරනවා. දැන් බලන්න විශ්වවිද්‍යාල ලංකාවේ දීර්ඝ කාලයක් පර්යේෂණ කළේ නැහැ. පර්යේෂණ වලට විරුද්ධව තියෙනවා පසුගිය කාල පරිච්ඡේදය තුළ ක්‍රමානුකූලව දැන් ඊටත් වැඩි දෙන්න ඕනේ කියන ඉලක්කයකට. රජයේ සම ආයෝජන නැත්තම් පෞද්ගලික අංශය සමග එකතු වෙලා පර්යේෂණ නිෂ්පාදන වලට අවතීර්ණ වෙන්නේ. ඒ නිසා මේ අලුත් සංකල්ප අපට ගේන්න වෙනවා. ඒවයි ප්‍රතිඵල මතයි ආර්ථිකයක් නවීකරණයකට හා දියුණුවකට පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ. ඊට අතිරේකව මං හිතන්නේ සඳහන් කළ පරිදි රජයේ පාසල් බැසී ගිහිල්ලා පුද්ගලික පාසල් පමණ ඉතුරු වෙන්නේ කියන එක මං හිතන්නේ 143ක් රජයේ පාසලට යනවා. විශාල පිරිසක් මං සංඛ්‍යාලේඛන කියන්නේ අපි කාගේත් මිත්‍රවත් තියෙන නිසා. ටියුෂන් උත් ගන්න පිරිසක් ඉන්නවා ලක්ෂ ගණන්. පාසල් යන අතරම ඒකටත් දෙමව්පියෝ අමාරුවෙන් වැය කරනවා. ඒක අවශ්‍යද? ඒ අඩුපාඩුව පිරිමසා ගන්න පියවරක්. ඊට අතිරේකව පෞද්ගලික ජාත්‍යන්තර පාසල් කියලා පද්ධතියකුත් ඇති වෙලා තිනවා. ඔබ කියන පරිදි භාෂාව හා නොයෙක් එවැනි කරුණු කීපයක් ඉස්මතු කරගෙන මොමුද අපි සාහතික වෙනවා. මං හිතන්නේ වගකීමෙන් මට කියන්න පුළුවන් රජයේ පාසල් අධ්‍යාපනය තමයි සාහතික වෙන්නේ. සුදුසුකම් පුහුණුව ලත් ගුරුවරයෙක් තමයි වගකීමෙන් තමන්ගේ මේ දරු පරම්පරාවට ගුවන්වනු ලබන්නේ. මේවා සංකීර්ණ ප්‍රශ්න බොහොම ප්‍රවේශමෙන්. මං ශල්‍ය කර්ම විශේෂඥයෙක් නෙමෙයි. නමුත් බොහොම සියුම්ව විසඳා ගන්න ඕනේ. මොකද කාටත් වටිනාම සම්පත දරුවෝ. දරුවන්ගේ සතුට දියුණුව ඇති කිරීමට ඕනම පියවරක් දෙමව්පියෝ ගන්න. ඒ නිසා තමයි මේ පාසල්වල සමහර තැන්වල අවශ්‍ය පහසුකම් නොමැති වුණත් පෞද්ගලික පාසල් පවතිනවා. ඒ වගේම දියුණු පෞද්ගලික පාසල් පවතින 62 රජයට පාසල් ගත්ත වෙලාවේ ස්වාධීනව සිටින්න කැමති වෙච්ච පාසල් එලෙසම පවත්වාගෙන යන අපිත් ඒවට රජය දායක වෙනවා. පෞද්ගලික හා මිශ්‍ර විශ්වවිද්‍යාල පවතිනවා. රජයට ආයෝජන කර තිබෙන ඒවාට අපි සිසු දරුවන්ට විශ්ව ඒවා ඉන්න උසස් අධ්‍යාපන ශිෂ්‍යන්ට ශිෂ්‍යත්වය සඳහා කෝටි ගණනක් වැය කරනවා රජයේ විශ්වවිද්‍යාලවලට දෙනවා වගේම. ඒ නිසා මේ සංකීර්ණ තත්ත්වය එක ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එකයි අධ්‍යාපනයට අපි කල්පනා කරන්න ඕනේ. මොකද එය තාම ඉෂ්ට වෙලා නැහැ. මේ රටේ සෞඛ්‍යයටයි මේ රටේ අධ්‍යාපනයටයි කැලින්ම රජයේ වග කියන අනිත් අංශ සමග එකට ක්‍රියා කරන නමුත් වගකීමක් ඇතිව ජාතික සැලස්මකට ගමන් කිරීමේ අවස්ථාවේ මත තමයි අපේට බලාපොරොත්තු වෙන ඉලක්කයකට ගමන් කරන්න පුළුවන්. දැන් පසුගියදා අපොස සාමාන්‍ය ප්‍රතිඵල දී ගන්න බැරිව ගියාමනේ. ඇයි? සෞන්දර්ය විෂයට ප්‍රායෝගික විභාගයේ තියන්න සහයෝගයක් ලබා නොදීම නිසා බයිකොමසාරිස් එක්ක අපි සාකච්ඡා කරා. ඒ සඳහා තිබෙන ඉඩකඩ පරිදි ප්‍රතිඵල නිකුත් කරා. සෞන්දර්ය විෂය ඕනම අවස්ථාවක ප්‍රාගික වැඩ කොටස පවත්වන්නත් උසස් අධ්‍යාපනය කරා ඒ 600,000 වූ දරුවන්ට ගමන් කරන්න අවශ්‍ය ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඉතින් මෙවැනි අභියෝග හරහා තමයි
ඉදිරියේ ඔබ ඇසූ පාසල් විවෘත කිරීම එක තැනක නෙමේ විහිදී ඈත පිට දේශීයකට අඩුව යන පාසල් අපේ රටේ සමස්ත පාසල් ප්‍රමාණයකින් භාගයකට කිට්ටු වෙනවා එමෙතුමා දැන් තව සති දෙකකින් විතර ඔක්තෝබර් මැද විතර වෙද්දි ළමයි 200ට අඩු පාසල් විවෘත කරයි ඒ සඳහා උත්සාහයක් තියෙනවා කියලා කියවෙනවා ඒක එහෙමද අපිට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කරලා තියෙන සාකච්ඡාව පරිදි අපි විවෘත කිරීමේ ඉලක්කයට ගම්මද හා කුඩා පාසල් නගරවල 3000ක් පමණ එලෙස දරුවන්ට විවෘත කරලා නමුත් සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රධානත්වය දීලා කටයුතු කරන අවශ්‍ය මූලික කටයුතු දැන් සාකච්ඡා කරගෙන යනවා පෙරපාසලුත් තියෙනවද එතනට පෙරපාසලුත් ඒ තත්ත්වයට පරිවර්තනය වෙන්න පුළුවන් කියලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සාකච්ඡා කළා මගේ අමාත්‍යංශයේ ඒ බාර සිටින රාජ්‍ය අමාත්‍යතුමා දැනටමත් ඒ පිළිබඳ විශාල වැඩසටහන කොටසකට රට පුරා ගමන් කරනවා අපි ආණ්ඩුකාරවරු එක්ක සාකච්ඡා ගණනාවක් පැවැත්වුවා මේ දරුවන්ට අධ්‍යාපනයට පැමිණීමට පුළුවන් අවස්ථාව ක්‍රමානුකූලව පියවරෙන් පියවර විවෘත කර දීමට පුළුවන්කම ඇති වෙයි දැන් මේ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් මොන වගේ උත්සාහයක්ද තියෙන්නේ දැන් සමහර තැන්වල අපිටත් ඇහෙනවා මේ තියෙන තත්ත්වය අනුව විශ්වවිද්‍යාල ළමයි පාරට බහි කියන බයට තමයි ආණ්ඩුව විශ්වවිද්‍යාල විවෘත කරන්නේ නැත්තේ නැත්තම් මේ ලොකු ළමයි මේ අයව යම් එන්නත් කරන වැඩපිළිවෙලට එහෙම ලක් කරලා ඉක්මනට විශ්වවිද්‍යාල විවෘත කරන්න උත්සාහයක් ගන්න පුළුවන් ආණ්ඩුව බයට තමයි විශ්වවිද්‍යාල විවෘත කරන්නේ නැත්තේ කියලා වෛද්‍ය හා සෞඛ්‍ය ශාස්ත්‍රයේ උපදෙස් පරිදි එන්නත ලබා දීමේ වැඩපිළිවෙල යන්නේ ඊට අතිරේකව සෞඛ්‍ය ආරක්ෂාවට අවශ්‍ය පියවරවල් රාශියක් තියෙනවා දැන් මාසයක් රටම වැහුවේ ඇයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ නේද විශේෂයෙන් ඉල්ලා සිටි පසහා තමයි දේශපාලන නායක නායකයන්ගේ මත තියෙන්න පුළුවන් රජය මේ තියෙන උවදුරේ තොරතුරු මද මත ඒ උපදෙස් ගෙන තමයි පසා දැමීමකට ගියේ ආර්ථික හානිය වැඩි වුණත් ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ඉන්න දරුවෝ අයත් වෙන වයස අන්ට එන්නත් කිරීම දැන් ආරම්භ කරන්න පුළුවන් වී තිබෙනවා එය හමාර කරහම විශ්වවිද්‍යාලවල ආචාර්යවරු පාසල්වල විදුහල්පතිවරු පාසල්වල ගුරුවරු සියලු දෙනා දැන් එන්නත් කරලා හමාරයි ඉතින් මේ පියවරත් අත්‍යවශ්‍ය වී තිබෙනවා සෞඛ්‍ය උපදෙස් අනුව ගමන් කිරීමේ යලිත් විවෘත කරන අවස්ථාවල් ශාස්ත්‍ර පැමිණෙන්න දැනට සාකච්ඡා මට්ටමේ තියෙන විදිහට සාමාන්‍යයෙන් පාසල් පටන් ගන්න කොච්චර විතර කාලයක් ඇයිද එමෙතුමා ඒ පිළිබඳව තීරණයක් තියෙනවද තවම අපිට විශ්වාසයක් තියෙනවා මේ නත් කිරීමේ වැඩසටහන තව ප්‍රමාණයක් යනවා ඒ සමගම පාසල් පටන් ගැනීමට පුළුවන් වෙයි කියලා ඉදිරි සති කිහිපය තුල කොහොමත් මේ අවුරුද්දේ පාසල් පටන් ගන්න උත්සාහ කරනවා ඇත්ත වශයෙන්ම සම්පූර්ණේ විශාල ගැටලුවක් මතු නොවුනොත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔව් පාසල් පටන් ගන්න පුළුවන්කම අනිවාර්යෙන්ම ඇති වෙනවා මේ සියල්ලටම අපෙත් වගකීමක් තියෙනවා ජනතාව විදිහට අපි සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා නිසියාකාරයෙන් කටයුතු කරවමින්
අපි වෙනදට වඩා එදිනෙදා ජීවිතයේ හැසිරෙන ගමන් කරන වැඩ කරන විදියට මේ නව සාමාන්‍යයට අනුව වැඩ කරන්න අපි හුරු වුණොත් බොහෝ දේවල් අපිට යථාර්ථයට පත් කරගන්න පුළුවන්. මතනේ අපි සාකච්ඡා කරනවා ඔබතුමාලා තීන්දුව తీරන ගන්නවා මේක ඇත්තටම අධ්‍යාපනයේ කාලයක් පස්සට යනවා කියන්නේ ලේසු පාසු කටයුත්තක් නෙමෙයි. ලෝකයේ දියුණු රටවල් විවිධ දියුණු ක්‍රමවේද උපයෝගී කරගනිමින් මේ කටයුත්ත කරනවා. දැන් නාගරිකව යම් මට්ටමකට සුහුරු දුරකථනයක් මේ ස්මාර්ට්ෆෝන් එකක් අරගෙන ඔන්ලයින් අධ්‍යාපනය කරනවා ඇති. නමුත් ගම්බද ඒ අවස්ථාව නැහැ. කුඩා පාසල් බොහෝ විලාවට ගම්බදව තියෙනවා අපි දැකලා තියෙනවා. ඒව ආරම්භ කරන්න අවස්ථාව තියෙන එකේ දරුවන්ට අධ්‍යාපනයේ අවස්ථා ලබා දීමක්. ඇත්ත. ඇත්ත. ඔව්. ඒක තමයි තිබෙන තත්වය. අපේ ග්‍රාමීය පාසල් පද්ධතිය අපේ විවෘත කරලා බොහෝ ඒවා තියෙන ඇවිදින දොර ඒවාට ගුරුවරු විශාල කැපවීමක් කරන ඒ දරුවන්ගේ අධ්‍යාපනයට දවල්පතිවරු ඒ සියලු දිනාට ආරම්භ කරන්න පුළුවන් තත්වය පරිසරයේ වාතාවරණය තුල අපිට ඇති කරන්න පුළුවන් අපේ දරුවෝ දක්ෂයි අපේ දරුවෝ මේ හා සමාන තත්වයන්ට ඔබට මතක ඇති අපි උතුරු නැගෙනහිර ගැටුම් උත්සන්න වෙලා තියෙන කාලේ පාසල් සමහරක් වසලා දාන තියෙදි සිද්ධ වුණා. අපි කමතක කරන්න හොඳ නැහැ. නමුත් ඉතාම ඉක්මනින් ඒ පන්ති යළිත් පටන් ගන්නකොට අපේ ගුරු පරම්පරාව ඒ පන්ති පැවැත්වුවා. දරුවෝ ඒ දේශන ඉක්මනින් තරණය කරා. විභාග සමර්ථවන ඒ අඩුපාඩු වුණු වෙලාව ඉක්මනින් අල්ලගන්න දැන් උත්සාහයක යෙදුණා. එහෙම මොනවා හරි අලුත් ක්‍රියාමාර්ග ගන්න වේද එමත්තුමා? දැන් ඒ කියන්නේ කාර්තු හතරකට පාසල් පැවැත්වෙනවා. ඒ කියන්නේ මේ කාල තුනකට සමාවෙන් හතරකට නෙමෙයි තුනකට. එතකොට වසරක් සඳහා වෙන කාලය වෙනස් කරලා එහෙම මොනවා හරි උත්සාහයක් තියෙනවද අතපසු වුණු ශ්‍රේණිවල විෂයන් ආවරණය කරන්න එහෙම මොන හරි සාකච්ඡාවක් තියෙනවද? හදිසියේ මහා වෙනස්කම් කිරීමට පුළුවන් කමක් නැහැ. නමුත් විවිධ යෝජනා අදහස් සාකච්ඡා වෙමින් පවතිනවා. ගුරුවරු ඉස්කෝලේ ආයුධ ගන්නන්න ගුරුවරු පාසලට පැමිණීම සිද්ධ වෙනවා. ගැටලු තියෙනවා. ඔව්. දැන් අපි අපොස උසස් පෙළ ඉල්ලුම් පත්‍ර පුරවලා වන්න කියලා කාලේ දික් කරා. එසේ සිදු නොවී තිබුණ නිසා මේ වෙලාවෙත් කොන අපි ඔවට උදව් කරන්නේ නැහැ. ඔවාට හවුල් වෙන්නේ නැහැ කියලා. නමුත් අපි සැප්තැම්බර් 15 ඉවර වෙනකොට 98%කට වැඩිය ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරලා තිබුණා. ඒ නිසා ගුරුවරුන්ගේ ඕනෑකම දරුවන්ට ඉගැන්වීමයි. යම් යම් ගැටලු ගැන සාකච්ඡා කරන්න පුළුවන් ගැටලු තියෙන්න පුළුවන්. නමුත් ඒ වෘත්තියේ ගෞරවය හා උත්තරීතර බව ඇති කරමින් ඉස්සරහට යන්න පුළුවන් විශ්වාසයක් රජය ඇති කළා තියෙනවා. දැන් ඇතැම් වෙලාවට පාසල් පටන් ගත්තත් ඔවුන්ගේ අර්බුදීවර නැති නිසා ගුරුවරු ඉස්කෝලෙට එයිද විදුහල්පතිවරු ඉස්කෝලෙට එයිද කියන අදහස් තියෙනවා. සහ ගුරු සංගමුත් විවිධ අදහස් දක්වමින් ඉන්නවා. තාම අපේ ප්‍රශ්න ඉවර නැහැ, අපේ ගැටලු ඉවර නැහැ ආදී වශයෙන්. ප්‍රශ්න ඉවර නැහැ කියන එක ඉතින් දිගටම කියන්න පුළුවන් දෙයක්. දේශපාලන ලෝකේ විවිධ ඉල්ලීම් ඉල්ලනකොට, ආර්ථික ඉල්ලීම් ඉල්ලනකොට, සේවා අයිතිය පිළිබඳ ඉල්ලනකොට විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් මා හිතනවා මේ කවුරු මොනවා ආකාරයෙන් කතා කරත් පාසලක උගන්වන්න එපයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපේ ජයග්‍රහණ වලින් අපේ සමාජයත් රටත් ලොව හමුවේ ඉන්නේ දැනුමේ ඉදිරියෙන්ම ඉන්න රටක් ආසියාව කියලා. ඒක දැන දැනගෙන හානියක් සිදුවෙයි කියලා මං හිතන්නේ නැහැ.
දැන් අර ඔබතුමාත් තව අපිට ප්‍රශ්න කරන්න සහ කතා කරන්න හොඳ තැනකට ආවේ සාක්ෂරතාවය අතින් ශ්‍රී ලංකාව ගොඩක් ඉදිරියෙන් ඉන්නේ සාක්ෂරතාව මම හිතන ඉලක්කමක් විදිහට ගියොත් 92.6ක් 93ක විතර මට්ටමේ තියෙනවා සාක්ෂරතාවය කියන්නේ අපි දන්නවා මේ ලිවීමේ කියවීමේ හැකියාව මට මතක 2015 දත්ව යුනෙස්කෝ 2015 දත්ත යුනෙස්කෝව සාක්ෂරතාවය අතින් ලෝක රටවල් පෙළගස්සද්දී 82 වෙනි තැනට විතර ලංකාව පෙළගස්සලා තිබුණා අපි ඒ තරම් ඉදිරියෙන් ඉන්නවා නමුත් ලිවීමේ කියවීමේ හැකියාව තවදුරටත් ප්‍රමාණවත්ද බුද්ධිමත් දරුවෙක් බිහි කිරීමේ ගැටලුවක් තියෙනවද කියලා අපිට ආයි ප්‍රශ්න කරන්න ඕන තැනක් තියෙනවා නේද එමුතුමා ඒ කියන්නේ හදිසියකට තීරණ ගන්න මේ වගේ වෙලාවකට මානසික අවපාතයන්ට ලක් වෙච්ච ආතතියට ලක් වෙච්ච ජීවිත අහිමි කරගන්න සමහර තැන්වල දරුවෝ අහලා තියෙනවා විශාල වශයෙන් නම් නෙමෙයි යම් මට්ටමේ හැබැයි මේ බුද්ධීනේ අධ්‍යාපනය තුළින් දරුවෙකුට දෙන්න ඕන මේක අවුරුද්දකින් දෙකකින් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි කාලාන්තරයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක් මේවට අපිට උත්තර හොයන්න වෙයි නේද තවදුරටත් සාක්ෂරතාවය කියන නිර්ණායකයන් මතම ඉඳලා වැඩක් තියේද බුද්ධිමත් දරුවෙක් බිහි කරන්න ඊට වඩා මෙදිහත් වීමක් කරන්න වෙනවා නේද ඇත්ත වශයෙන් සාක්ෂරතාවය පිළිබඳ දැනුම අනිවාර්යයෙන්ම ප්‍රගතියේ සඳහා අවශ්‍ය සම්පතක් බව ජාත්‍යන්තරව පිළිගත් දෙයක් ශ්‍රී ලංකාව ජපානයට පමණයි දෙවනිය හිටියේ ඒ වගේම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය අතින්ද ආසියාවේ ඉදිරියෙන්ම සිටින රටක් මා හිතනවා ඒකට බොහෝ විට දායක වුණේ රාජ්‍ය යාන්ත්‍රණය නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය ඔබතුමා කිව්ව විදිහට අද පරිගණක දැනුම තොරතුරු තාක්ෂණයේ විවිධ අංශ පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි අපේ හැදෙන වැඩෙන නව පරම්පරාවට ලෝකේ දැනුම තරණය කරන්න. අද එක්සත් ජනපද ඇමරිකාවේ සමාගමක් ඇමරිකාවේ හිටියත් ඒට අවශ්‍ය ද්‍රව්‍ය සැලසුම් සපයනවා අපේ මේ කළුතර ඉන්න පරිගණක දැනුමේ නිපුණත්වයට පත්වෙච්චි දරුවෝ. මෙහෙම හිතන්න පුළුවන් ඉස්සර හෙලකුරු කණ්ඩායම ඒකුරු ඉතින් මේවා සිදු නොවෙන දේවල් සිදු වෙලා නැහැ කියලා තක්සේරු කරන්න බෑ ඒක ලොකු පෙරලියක් දැන් සිදු වෙමින් යනවා ඇත්තරම දැන් ලෝකයේ අවස්ථා ගත්තත් වෙනස් වෙමින් යනවා ඉස්සර ඔය මේ ෆෝටුන් 500 ෆෝටුන් 1000 කිය කිය තමන්ගේ පිරිවැටුම අනුව ලාභය අනුව පෙළගස්සපු ආයතන කලින් තෙල් ආශ්‍රිත සමාගම් දැන් ලෝකයේ තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සමාගම් තමයි ඒවයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ ඒකට හේතුව තෙල් ආශ්‍රිත සමාගම් වලට සේවා සපයන්නේ තොරතුරු තාක්ෂණ සමාගම් එවැනි අවස්ථාවන් තියෙන්නේ එතකොට දැන් අපි තවමත් රටක් විදිහට උපාධියක් දීලා උපාධිලාභීන්ට රජේ රස්සා දෙන තැනට බලාපොරොත්තු ඇති කරලා තියෙන්නේ තවම උපාධිධාරීන්ට රැකියා දෙන්න ඔවුන්ට රැකියා නොදුන්නොත් ඔවුන් පොලිමේ ඉන්න ඒ වෙනුවෙන් රජයට බලපෑම් කරන සහ රජයත් එක්තරා මට්ටමකින් උපාධිධාරීන්ට රස්සා දෙන්න පෙළඹුණු එහෙම තැනක අපි තවම ඉන්නේ ඒ කියන්නේ රටකට දැනුම බුද්ධිය වැඩි දියුණු කරගත්තු ළමයින්ට උපාධිධාරීන්ට ව්‍යවසායක බවට පත් වෙන්න ඔවුන්ට අවස්ථාව තියෙනවා රැකියා ඉල්ලන අය නෙමේ රැකියා මවන්න බවට ඔවුන්ව පත් කරන්න පුළුවන්කම තියෙනවා ඒ වෙනුවෙන් අපි පොළඹවන්න ඕන නේද වැඩි වශයෙන් නැමුතුමා අත්ත වශයෙන් ඒ සඳහා අලුත් ආකර්ෂණයක් ඒ අභියෝග හරහා තීරණගෙන කටයුතු කරන්න ව්‍යවසායක ක්ෂේත්‍රය එසේ විවෘත කරන්න අවශ්‍යයි ඒ අනුව තමයි රජය විශාල සහයෝගයක් ඒ අලුත් ව්‍යාපෘති තනියම ස්වයන් රැකියා සහ අනිත් ක්ෂේත්‍ර වශයෙන් අරඹන ව්‍යාපෘති වලට ණය පහසුකම් දිය යුතුයි කියන තීරණයකට ගමන් කරේ පෞද්ගලික අංශයටත් ඒ සඳහා ඉඩකඩ දෙන්න කියලා සහන රාශියක් දීලා තියෙනවා මේ අර්බුදකාලී කාලය අමාර වෙනකොට අපිට ඒ ශේස්ත්‍රය වඩාත් වඩ වඩා ශක්තිමත් කරතයක් මනුන්තරම් බලන්න තෙල් කොම්පැනි ලෝකයේ ඔවුන් ලෝකාර්ථිකය දිව්වේ තෙල් මත නමුත් ඔවුන් විසින්ම ලෝකයේ විනාශ කරගෙන යනවා කියලා දැන් ඔවුන්ම කියනවා
ඒ නිසා කාලගුණ විපර්යාසය අපි තාම මේ භයානක ශේස්ත්‍රයට පටලයට අහු වෙලා නැහැ අපිට පුළුවන්කම තියෙනවා හැරිලා අපේම ස්වභාව ධර්මයාගේ ගුණාංග වලින් වඩා දියුණුව කර ගමන් කරන්න ඉතින් ශේස්ත්‍ර රාශියක් අලුතෙන් විවෘත වෙනවා අපි ඒවා සඳහා වැඩ කිරීමයි මම හිතන්නේ අත්‍යවශ්‍ය මොකද අපි සාමාන්‍යයෙන් දේශපාලන කතා ටික වැඩියෙන් කරන රටක් ඔව් අපි දේශපාලන කතා කරන්නත් ඕනේ නමුත් වැඩ කරන්නත් ඕනේ ඔව් ආර්ථිකයක් ලියලනව නම් තමයි පණ ගන්න ඕන නම් තමයි කැපවීමක් මත තමයි පුළුවන්කම තියෙන්නේ ප්‍රාතිහාරී තත්වයක් ඇති කරන්න ඔව් මෙතන රටේ අනාගතය සම්බන්ධයෙන් දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් වගකීම දරන ඇමතිතුමා ඔබතුමා මෙතනනේ අපේ රටේ දේශපාලනයේ සෑහෙන දේශපාලන අත්දැකීම් තියෙන දේශපාලනඥෙක් මං හිතන්නේ දැන් මේ අනාගත පරපුර පරිස්සම් කරගන්න සහ හොඳ දේම ඔවුන්ට ලබා දෙන්න විශාල ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා මේ මේ අරගන්න සිද්ධ වෙනවා ඒකට හේතුව දැන් ඇත්තටම අපේ මේ තියෙන ඉස්කෝලේකට ළමයෙක් දාගන්න කොච්චර ප්‍රශ්නද එමෙතුමා නේද මේවයි හෙම්බත් වෙන්න බැරි ඉස්සර නම් තාත්ත රස්සාවට ගියහම අම්මට මේවා වෙනුවෙන් කැප වෙන්න පුළුවන් දැන් අම්මයි තාත්තයි දෙන්නම රස්සාවල දරුවෝ ඩේ කෙයා සෙන්ටර්ස් වල දැන් මේ මේවා පස්සේ දුවන්න බැරි හින්දා ආර්ථික අපහසුතා තිබුණත් ණය වෙලා හරි පෞද්ගලික පාසලකට දාගන්න උත්සාහ කරනවා ලන්ඩන් ඒ ලෙවල් ලන්ඩන් ඕ ලෙවල් කරන ළමයි අවුරුදු 16 17 කරලා ඉවරයි අවුරුදු 21 විතර වෙද්දි උපාධියක් අරන් එළියට ඇවිල්ලා අපේ අවුරුදු 4ක් 5ක් විශ්වවිද්‍යාල ට ගිහිල්ලා ගැටුම් උද්ඝෝෂණ වලට මැදි වෙලා අවුරුදු 26ක් 27ක් වෙලා එළියට ඇවිල්ලා ඔවුන් ස්ථාවර වෙනකොට මතන්නේ අපේ රටේ ශ්‍රම බලකායේ ඉන්න ශක්තිමත්ම කණ්ඩායමක් හොඳ ජවයේ තියෙන තරුණ කාලේ ආර්ථිකය සඳහා ප්‍රයෝජනය ගන්න අපිට බැරි වෙනවා අත්ත වශයෙන් අපේට අලුත් පරම්පරාව යොමු කර ගැනීමට දැනුම අතින් අවශ්‍ය සම්පත තැන්පත් කිරීමට ඔබතුමා කියපු විදිහේ පාසල් අතර විශාල අඩුපාඩුකම් තියෙනවා. සමහර පාසල්වල අවම සුදුසුකම් අවම සම්පතවත් නැහැ. ඉතින් පුදුමයක් නෙමෙයි මේ පාසලට වැඩිය ඈතට හරි වෑන් එකක උදේ පාන්දර නැගිටලා ළමයා දාලා යවන එක. මේ තත්ත්වය වෙනස් කළ යුතුමයි. පුංචි බාධාවක් කර ප්‍රාථමික පාසල් සියල්ලටම එක හිමිකම තියෙන අධ්‍යාපන පද්ධතියකට ගෙනෙමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය අපිට මේ වැඩපිළිවෙළ සකස් කළා තියෙන්නේ. සහේ පාසුකම් ටික දීලා තිබුණා නම් දැන් ලෝකේ සමහර රටවල් පාසල් ක්‍රියාත්මකයි. දැන් උදාහරණයට ජපානය අරගන්නවා. හැබැයි ජපානයේ ඇමතිතුමාගේ දරුවයි වෙන වෘත්තිකයාගේ දරුවයි නීතිඥවරයාගේ දරුවයි කම්කරුවාගේ දරුවයි ඔක්කොම යන්නේ ළඟම තියෙන ඉස්කෝලේට පයින්. බයිසිකලයක හරි වාහනයක හරි යන්න ටිකක් ළමයා ලොකු වෙන්න ඕනේ. ඇත්ත. කවුරුත් පුංචි කාලේ දරුවව හුරු වෙන්න පයින් පාසලට යවන්නේ. ඉතින් ගෙවල් ළඟ ඉස්කෝලේට ගිහිල්ලා ඉන්න ප්‍රශ්න නැහැ. හැබැයි කිලෝමීටර 50 60ක් අපේ බස් වල යනකොට වෛරස් අරගෙන තමයි සමහර වෙලාවට යන්නේ. ඉතින් ඔබතුමා කියන මේ පහසුකම් ටික අපිට පාසල් වලට දෙන්න පුළුවන් වුණා නම් මේ වගේ කාලයකටත් එතන උත්තරයක් තිබුණා. ඇත්ත වශයෙන්ම ඒක තමයි අපේ පාසල් පද්ධතියේ කඩාවැටීම් බොහෝ විට සිද්ධ වෙලා තියෙන අපි සම්පත්තක් ෂේරුවක් කරගෙන යනවා. තොරතුරු තාක්ෂණය අපිට හුඟ පීට වෙලා තියෙනවා පන්ති කාමර කොපමණද පන්ති කාමරේ ඉඩ කොපමණද ගුදුරු ගොරුවරු අඩු කොහෙද අතිරික්තයක් සිටින්නේ කොහෙද අවශ්‍යද ඒ අතිරික්තයයි තැන්වල රැඳී සිටීම් දුෂ්කර්ම පාසල්වල වැඩ කරන ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට සමහර අය වැඩ බලනෝ අවුරුදු 15 20 වැඩ බලන විදුහල්පතිවරු ඉන්න දුෂ්කර පාසල් තියෙනවා. ඉතින් මේවා ගැන හරි තීරණයකට එළඹෙන්න එක ප්‍රතිපත්තියක් සේවා නීති සංග්‍රහයක් අවශ්‍යයි. සේවා නීති සංග්‍රහය අනුව කටයුතු කරන්න සිදුවෙන්න ඕනේ. එසේ සිදුවෙන් කරන්ටත් අර කිව්වා වගේ සම්පත් පහසුකම් අවමේ සෑම තැනම ඒ ඉලක්කය මේ කාල පරිච්ඡේදයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහභාගී දැක්ම යටතේ ඒ ඉලක්කය ගෙනීමට අපිට පුළුවන් වෙයි කියන එක අපි විශ්වාස කරනවා. මොකද අධ්‍යාපනයේ
සෞඛ්‍යයට විශාල බරක්. ආයෝජනය කරගෙන යන කේන්ද්‍රීය ශේස්ත්‍ර හැටියට සිදු වෙනවා. තොරතුරු තාක්ෂණය ප්‍රයෝගික කර ගැනීමේ මාර්ග තව තව වැඩි කරන්නට. සමහර විට අපි සම්ප්‍රදායික දැක්ක ආර්ථිකයේ විවිධ සේවා එලෙසම එලෙස නෙමේ වඩා අද යුගයේ අභියෝගත් එක්ක දියුණු වෙන්න පුළුවන්කමට අපි බහින්න ඕනේ. එහෙම නැතුව සම්ප්‍රදායික ලෙසම දැන් අපිට අලුත් ශේස්ත්‍ර රාශියකට පිවිසෙන්න පුළුවන්කම පාසල් වලටත් විශ්වවිද්‍යාල වලටත් ව්‍යාපාරික ප්‍රජාවටත් එක්ක වැඩ කරන්න පුළුවන් සමහර ශේස්ත්‍ර විවෘත වෙමින් පවතින. මුද ඒක අපි ඉක්මනින් පලනලා ගන්න ඕනේ. කාලේ අපිට යන්න ඉඩ දෙන්නේ නැතුව අපි කාලේ ජයගත යුතුයි. එයා අලුත් පරම්පරාවගේ බලාපොරොත්තුව. ඔවුන් ඉල්ලා සිටින්නේ එයයි. කිසිවකු අතහැර දමන්න බෑ මේ ගමනේ. මා හිතන්නේ එයයි. දුප්පත්ද පොහොසත්ද කියන දේ නෙමේ, දැනුම තමයි ලොකුම පොහොසත්කම. බලන්න අරන් ඒ තුළ බිහිවුණු දහස් කලන් අය සමාජයේ ඉහළට ඇවිත් මෙහෙවන. අපි මිලියන 1.5ක් ශ්‍රී ලාංකිකයෝ මැද පෙරදිග හා දකුණු යුරෝපයේ නැගෙනහිර ආසියාවේ රක්ෂාව කරනවා. එයා එවන මුදලින් තමයි කොඳු නාරටිය ගැට ගහගෙන ඉන්නේ ආර්ථිකේ. නාස්ති කරන දේ නෙමෙයි. මේ නාස්තිය නවත්තන්න පුළුවන් නම් මං දිගටම කියනවා, ඇමතිවරයකට යනත් මං කියනවා, දිගටම කියලා තියෙනවා, නාස්තිය අඩු කරන තරමට ජාතික ආර්ථිකයේ පණ ගැන්වීම වැඩි වෙනවා. මොකද අපි සම්ප්‍රදායික ලෙස පුරුදු වෙලා තියෙන නාස්ති කරක්. මොකද අනුකරණවාදී මානසිකයකින් තමයි අපේ සියලු දෙපාර්තමේන්තු වැඩ කරන්නේ. මං කියන්නේ සමහර තැන්වල අරන් බැලුවොත් යල් පැන ගිය බ්‍රිතාන්‍ය රෙගුලාසි තාම ක්‍රියාත්මක නෝ. ඔබතුමා මගේ ඉස්සරහ හිටියට මට ලියුමක් හෝ ලිපිගොනුවක් එහා පැත්තට ගෙනියන්න ඕන තව 4 දිනක් විතර ඕනේ කියලා බ්‍රිතාන්‍ය නීතිදී. ඒ ඔවුන්ගේ ආධිපත්‍යවාදය. ඇයි අපි මේ යල් පැන ගිය පාරාජික මනසේ තාම වැඩ කරන්න ඊට වඩා අභියෝග හරහා ඉස්සරහට ගෙන අපේ අල්ලපු රටවල් කොච්චර දියුණු වෙලා තියෙනවද? මේ තීරණ අරගත්ත ඒ රටවල් චීනේ, ඉන්දියාව යෝධයෙක් කැටිට අද මේ රටවල් නැගිටිනවා. අපි ඒ ධෛර්යවන්ත භාවය දැන් ඉටු කරමු කියන ටික තමයි මේ අමාරු කාල පරිච්ඡේදය තරණය කරාට පස්සේ ශ්‍රී ලංකාවට තියෙන අභියෝගය. හොඳයි, අපි තවදුරටත් මේ අපිට තිබෙන වර්තමාන අභියෝග විශේෂයෙන් අධ්‍යාපනය කියලා කියන්නේ අනාගතය විධිමත්ව හැඩගැහෙන්නේ අධ්‍යාපනය තුළින්. ඒ සඳහා තියෙන අවස්ථා පිළිබඳව තවදුරටත් අධ්‍යාපන ඇමතුමත් එක්ක, දිනේෂ් ගුණවර්ධන ඇමතුමත් එක්ක කතා කරමු. ඊට කලින් අපි යලි කෙටි විරාමයක් ලබා ගන්නවා. Net FM Unlimited. හොඳයි, අපි නැවතත් නෙත් FM Unlimited සමග දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමතුමත් එක්ක අපි Unlimited සංවාදයේ දීලා ඉන්නේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග තීන්දුව තීරණ පිළිබඳව අපි යම් විදියකට සාකච්ඡා කරේ ඇමතුමත් එක්ක. දැන් මං හිතන්නේ එන්නත් කරන වැඩපිළිවෙල එක්ක දරුවන්ට එන්නත් කරණයක් ගැන දැන් යම් අවධානයක් තිබෙනවා. පාසල් ළමයින්ට සීලු දෙනාට එන්නත් දෙනවා කියලා නිර්දේශයට අවසන් වශයෙන් ඇවිල්ලා තියෙනවා. දෙමතුමා 12 සිට 19 වෙනකම් අපිට පාසල් දරුවන් ප්‍රාථමිකයන් නිසා මුලින් පටන් ගන්න පුළුවන් තත්ියේ තියෙනවා. ඒ වගේම විභාග වසරවල් පටන් ගන්න පුළුවන් ක්‍රමානුකූලව
හදිසියම නෙමෙයි එන්නත් කිරීම ඉතාම වැදගත් මදනේ අර එක තැනකත් සාකච්ඡා වුණා පාසල් ළමයින්ට විශ්වවිද්‍යාල ළමයින්ට දැන් ඕනම එන්නතක් ලබා ගත්තා කියලා කියන්නේ තමන්ට තියෙන අවදානම අඩු වෙනවා ඒක එන්නතේ වර්ගයේ මොකක්ද නිෂ්පාදනය කරේ කොහෙද කියනවට වඩා නමුත් යම් විශ්වාසයක් තියෙනවා නම් ෆයිසර් හොඳයි කියලා ෆයිසර් එන්නතම ළමයින්ට ලබා දෙමු කියලා රජයේ තීරණයක් කරන් තිබුණා දැන් ෆයිසර් එන්නතෙන් ලබා දෙන්න සූදානම් වෙන්නේ දැන් මේ ඇත්තටම එක තැනක එක වමනාවක් තිබුණා නම් මේ තියෙන සීමිත එන්නත් එක හරි දරුවන්ට දෙන්න තුන අපි දැක්ක රටේ විවිධ ප්‍රදේශවලට එක පාරක සාකච්ඡා කරන්න ගත්තා හම්බන්තොටට ගිහිල්ලා ෆයිසර් ගැහුවා කියලා දැන් ඒවා පාසල් ළමයින්ට දුන්න නම් තව ප්‍රමාණයක් මේවා ඉක්මන් වෙනවා නේද කියලා සාකච්ඡා කරා මේවා නැවත නැවත කතා කරලා අවසන් තීරණවලට එළමෙනවාද එමත්තුමා නැත්නම් තවමත් සමහර හිතුමතේ වැඩ කරන තැනකදී ඉන්නේ ආණ්ඩු ඇතුලේ වුණත් නේද දැන් ඉතින් සරස්මකට වයස 90 එන්නත් කිරීම කරගෙන යන සරස්ම රට පුරාම ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙනවා ඒ සඳහා අවශ්‍ය එන්නතු ලබාගෙන තිනෝ වර්ග කීපයක් වුණත් ලබාගෙන තිනෝ අපි වාසනාවන්තයි රජයත් ජනාධිපතිතුමත් විශේෂයෙන් කරේ තබපු විශ්වාසය නිසා අපිට විශාල සහයෝගයක් ලැබුණා එන්නත් වලින් අපි අමතක කළ යුතු නෑ අඩුපාඩුකම් තියෙන්න පුළුවන් එන්නත් දීමේ ක්‍රමවේදය ගැන නමුත් මේ හා මහා ප්‍රමාණයක් ජන ජීවිතය ආරක්ෂා කරගන්න ලැබුණේ අපි ඒ මෙහෙවන වැඩපිළිවෙළ කෙරේ තියෙන විශ්වාසය නිසා අදත් ලෝකේ රටවල් තියෙනවා එන්නත ලැබුණ නැති ඒවා අපි සැලකිල්ලට ගන්නෙ නෑ ඒ නිසා ඉක්මනින් ආර්ථිකය මීටත් වඩා පණගන්නලා සේවාංශ නිෂ්පාදනාංශ යළි තත්ත්වයට ගෙනීමට පුළුවන්කම ඇතිවෙයි මේ එන්නත් වැඩපිළිවෙල ඉදිරියට ගමන් කරන තත්ත්වය මත මතන්නේ එන්නත් ටිකත් ලබා ගත්තට පස්සේ අපිට යම් ආකාරයකින් රට විවෘත කරගත්තම මතර ලොකු අභියෝගයක් තිබෙනවා ආර්ථිකමය වශයෙන් අපිට ජය ගන්න සමහර නොගන්නා තීරණත් ගන්න සිද්ධ වෙලා තියෙනවා ආයිමත් ජනතාවට පාරට බහින්න ඉඩද ආණ්ඩුව හදලා දෙන්න කියලා සමහර තීරණ ඇතුළෙත් සාකච්ඡා කරනවා අපි දැක්කා MCC ගිවිසුම පහුගිය ආණ්ඩුව අත්සන් කරන්න යද්දී ඔබතුමාලා සහ ඔබතුමාලාට සම්බන්ධ පාර්ශව දෙඩි හඬක් නැගුවා හැබැයි දැන් ඒ හඬ නගපු කණ්ඩායම බලයටපත් වෙලා කෙරවල පිටියේ යුගධනවේ බලාගාරය සම්බන්ධයෙන් ගත්තු තීරණය ඇමරිකානු සමාගමකට 40% කොටස් එක ප්‍රමාණය 40% වුණත් එහි බලපෑම පිළිබඳව ආණ්ඩුවේ පක්ෂත් සාකච්ඡා කරනවා ඇත්තටම මේවා ආර්ථිකයේ ගන්න තියෙන තීරණද කවුරු ගත්තත් හැමතිස්සෙම විපක්ෂයේ විරුද්ධයි ආණ්ඩුව තීරණ ගන්නවා ඒ වගේ තත්ත්වයක්ද තියෙන්නේ ඇමතුමා දැන් ඔබතුමාලා පහුගිය කාලේ MCC එකට විරුද්ධව කතා කරා වර්තමාන ආණ්ඩුව මේ වර්තමාන විපක්ෂය මේ යුගධනවේ බලාගාරය සම්බන්ධයෙන් තීරණයට විරුද්ධව කතා කරනවා නෑ MCC ගිවිසුම ඊට වඩා සංකීර්ණ ගිවිසුම අපේට විරුද්ධ වුණා පාර්ලිමේන්තුව එකවරක් යෝජනාව ගෙනාවේ මමයි ආරම්භක යෝජනා කරු මම විදේශ ඇමති වුණත් ඒ ස්ථාවරය වෙනස් කරේ නෑ මොකද ජනාධිපතිතුමාත් ආණ්ඩුවත ස්ථාවරයේ සිටියා නමුත් ආයෝජන ව්‍යාපාර පිළිබඳ පෞද්ගලික අංශය හා රාජ්‍යංශවල තියෙන අඩුපාඩුකම් නිසානේ අලුත් ව්‍යාපාර ඇති වෙන්නේ නැත්නම් අලුත් ව්‍යාපාර ඇති වෙන්නේ නැහැ නේ වෙළඳපොලේ අතිරික්තයක් තියෙනවොන වෙළඳපොලේ අතිරික්තයක් නොමැතිකමත් අර්බුදකාරී හිඩසකට යම් මංශ වැටෙනකොට ඒවා පිරිමසාලීමට නව ක්‍රමවේද භාවිතා වෙනවා ජාතික ආරක්ෂාවට හානියක් නැති ඒ වගේම රටේ ආර්ථිකයේ දැවන්ත ගිලා ගැනීමකට ඉඩ නොදෙන රාමු තුල ඒ වගේ කරුණු රාශියක් තුල නොයෙක් ආයෝජනයන් පවතිනවා ආරම්භ බලන්න ටෙලිකොම් අපේ වයර් එකක් ඇදගෙන ඊළඟ ටෙලිෆෝන් එක ගන්නකම් බලන් හිටිය කාලයක්
නමුත් ඉතින් පෞද්ගලිකරණය කිරීමේ හවුල් ව්‍යාපාරයකට බැහැලා චන්ද්‍රිකා මැතිණි කාලි සභා ප්‍රාත් මංගල මුන මංගල සමරවීර අමාත්‍යවරේ පිටිතර තීරණයක් ගත්තා රටට හානියක් වෙන්න පුළුවන් ආර්ථික වශයෙන් නමුත් ඒ තුල ලබා තියෙන දැවැන්ත දියුණුව අපේ සමාජයට හැම කෙනෙක්ටමත් ප්‍රයෝජනීයට පරිවර්තනය කර හැකි ලෙස ඈත පිටසර ගොවි බිමක ඉන්න අපේ ගොවි පියෙක්ටත් අද කෙලින්ම කතා කරන්න පුළුවන් තත්ත්වෙ තියෙනවා. ඒ නිසා මේ නව තාක්ෂණය හා නව දැනුම මේ තරංගයේ අපි උපයෝගී කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ හමුවේ දිගටම වාදයක් පවතිවි. පෞද්ගලික බස් එක ගේන වෙලාවේ අපි උද්ඝෝෂණය කරා. අද පෞද්ගලික බස් 14,000ක් රටේ තියෙනවා. ලංගමේට තියෙනවා 6,000ක් විතර. මේ දෙක අතර තරංගයක් තියෙනවා. පෞද්ගලික බස් බැංකු ණය මත දුවන්නේ. මේවා ගැන එහෙම ඉඳගෙන ආර්ථික කළමනාකරණ තීන්දු සාකච්ඡා කරලා ගත යුතුයි. නැත්නම් අපි වෙනදා කළ විදියටම දැන් කරන්න ඉන්නවා නම් අලුත් දෙයක් බිහි වෙන්නේ නැහැ. දැන් මේ තීරණය සම්බන්ධයෙන් විදුලිය නිෂ්පාදනය සම්බන්ධයෙන් තීරණයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විරුද්ධයි. ඔබතුමත් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන හවුල්කාර පක්ෂයක නායකයෙක් මහජන එක්සත් ප්‍රමුණේ නායකතුමා. ඒ කණ්ඩායම් සමග ඔබ එකඟ නැහැ කියන්නේ. මමත් ඒ කණ්ඩායම සාකච්ඡා කරන යම් යම් තැන්වල ඉන්නවා. කතා කරන කරුණු රාශියක් තියෙන එක කරුණක් නෙමෙයිනේ. කොම්පැනි එපා නම් ඒක එපා එච්චරයි. නෑ කොම්පැනි හොඳයි මේ කොන්දේසි එපා. ඒක නිසා මේක මම ඒකයි කිව්වේ සංකීර්ණ තත්ත්වයක් එක එක කෝණවලින් අපි සාකච්ඡා කරමින් වඩාත් යහපත් දේ මොකද්ද කියලා තමයි ගමන් කරන ඉලක්කේ. එහෙම නැතුව මනෝජ සරල තීරණයක් ආර්ථිකය ගන්න බෑනේ. අපි ඩීසල් වලින් විදුලිය නිෂ්පාදනය කරන්නේ කීයටද? එතන ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නය නෙමෙයි, ප්‍රශ්නේ අවුරුදු ගණනාවක් තිස්සේ තියන් ආව හම්බ කරගන්න ඕන නිසා. ඔව්. අපි පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ ප්‍රශ්නේ දැවැන්තව ගත්තා. කිසි කෙනෙක් කියන්නේ අපේ ආණ්ඩුව හෙල්ලුන්නේත් නැහැ. අපේ ප්‍රතිවිරුද්ධ මතධාරණ ආණ්ඩුව හෙල්ලුන්නේත්. මේ වගේ ඩීසල් වලින් කෝටි ප්‍රකාර මුදලක් ඇයි අපත යැව්වේ? කවුද වග කියන්නේ? මේ රුපියල කියන දේ බාල්දු වෙන්නේ අද නෙමෙයිනේ. රුපියල බාල්දු වෙන්නේ කාලෙක ඉඳන් මේ වගේ වැඩ කරපු නිසා. මට මතකයි සුප්‍රසිද්ධ අපේ අභිමානී ANS කුලසිංහ කියන අපේ ඉංජිනේරුවරයා. ඔව් කිව්වා බ්‍රිතාන්‍ය කොම්පැනියට එනකොට සමනල වැලිවේ වේලෝ කියන තැන බඳින්න එපා. ඔක පවතින්නේ නැහැ කියලා. ඔහුට හිනා වුණා. කානුමත කළ බැන්දා. අදත් ධාරිතාවයේ එකතු වෙන්නේ නැහැ, යටින් වතුර යනවා. මම මේ කියන්නේ විදේශික අය යමක් කරනකොට අපි ඒක අපේත් එන්ජිනේරුවන් සමග සාකච්ඡා කරලා වඩාත් වාසිදායක යහපත් නමුත් අවශ්‍ය අමුද්‍රව්‍යයන් ලබා ගැනීමට අපිට පුළුවන් වෙන්න ඕන රටක් හැටියෙන්. මේ සම්බන්ධයෙන් විවිධ සංවාද තියෙනවා, සාකච්ඡා තියෙනවා. ඔව් LNG වල අවශ්‍යතාවය බොහෝ කාලයක් තිස්සේ කතා කරනවා. නමුත් මේ ඇමරිකානු මැදිහත් වීම කියන එක තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් සංවාදය කොයි ආකාරයෙන් වෙයිද කියලා. ඇමරිකාව විතරක් නෙමෙයි ඉන්දියාව ආවත් අකමැතිනේ. ඔව්. කවුරුත් ඉතින් ව්‍යාපාර කරන රටවල් සමාගම් පාඩුවට වැඩ කරන්නේ නැහැ. නමුත් ඒ ගිවිසුම් ගහන අනෙකුත් පාර්ශවයන් තමයි ඒ යහපත් තත්වයකට පත් කරගන්න කටයුතු කළ යුත්තේ.
මැතිවරණ ක්‍රමයේ සම්බන්ධයෙන් ඔබතුමාගෙන් විශේෂයෙන් විමසන්න හිතුවා. දැන් මේ සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරා. ඒ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් ඔබතුමාගේ සභාපතිත්වයෙන් ආයිම චන්ද කල්යයි කියලා කියනවා. පුංචි චන්දෙත් තව අවුරුදු එකමාරක් විතර කල්යන්න පුළුවන් කියලා අපි දැක්කා. ප්‍රවෘත්ති පළ වෙලා තියෙනවා. පළාත් සභාව සෑහෙන කාලයක් තිස්සේ නැහැ. මොනවද ඔබතුමාලා යෝජනා කරන ප්‍රතිසංස්කරණ ඇමතුමා? අපි දැනට සාකච්ඡා කරගෙන යන්නේ මේ ඡන්ද ක්‍රමය මිශ්‍ර ඡන්ද ක්‍රමයේ පදනම පිළිගත් පළාත් පාලනයට. නමුත් ඒක ටිකක් සීමාව ඉක්ම ගිහිලා තියෙනවා කවුරුත් දැන් පිළිගන්නු. ඒ අනුව කොට්ටාස ක්‍රමයේ බහුතරයකුත් අනුපාතෙන් සුලතරයකුත් පත්වෙන ඡන්ද ක්‍රමයේ වඩා වාසිදායක භාවය සහ ඡන්දදායකට කිට්ටු මහජන නියෝජිතෙක් සිටීම සහ අනවශ්‍ය දැවන්ත වියදම අඩු කිරීම මැතිවරණවල පළල් නියෝජනය සාකච්ඡාවට භාජනය කරලා තිනෝ. ඒ ගැන තීරණ ගනිවි. ඡන්ද කල් දාන්න අපි යෝජනා කරන්නේ නැහැ කිසිම වෙලාවක කොමිටිය ඇටිට. ඒ සභාපතිවරයාට මං කියනවා. ඔව්. එහෙම තීරණයක් අපි ගන්නෙ නැහැ. අපි ඡන්ද හැකි ඉක්මනින් වඩා යහපත් ඡන්ද ක්‍රමයකින් පැවැත්වීම තමයි අපේ උත්සාහය. පළාත් සභාව හිර වුණේ අපි නිසා නෙමේ. ඒ වැරදි නිර්ණ ගැටලු. වැරදි නීතියක් හදාගෙන පැටලිච්ච නිසා ඒකත් අපි ලිහනවා. ඔව්. ඒකත් අපි ලිහනවා මේ නිර්දේශවල. දැන් දෙගුණයක් විතර නියෝජිතව සමග ඉන්න පළාත් පාලන ආයතනවල කාලයත් ඉක්ම වෙමින් යනවා. ඒ ඡන්දෙත් අවුරුදු එකමාරක් විතර කල්යයි කියලා දැනට ප්‍රවෘත්ති වාර්තා වෙනවා එමත්තුමා. ඒක එහෙමද? නොයේ කේව ප්‍රවෘත්තිවල තියෙනවා. ඉතින් ප්‍රවෘත්තිවලට කියන්නේ හොට් හොට් නිවුස් එපයි කුතුහලයේ උපදවන ප්‍රවෘත්තියක් නැත්තම්. හැබැයි මේවා එදාට ඒවා වැඩක් නැහැ. මේවා කොහෙන්වත් බීජයක් නැතුව ප්‍රවෘත්ති වෙන්නේ නැහැ මතුව. බීජයන් වලට පැටලෙන අයත් ඉන්නවනේ. නමුත් ඒ හරහා ඉදිරිය ගැන බලන්න එපැයි අපි පළාත් සභා මැතිවරණය කල් දැම්මේ අපි නෙමෙයි. පළාත් සභා තියන්න බැරි විදිහට නීති සම්මත කරෙත් අපි නෙමෙයි. අපි ඒවා ලිහන්න දැන් වැඩ කරමින් තියෙනවා මේ කොමිටිය හරහා. ඒ පළාත් සභා වල පවතින පළාත් සභා එක්ක වැඩ කරන ක්‍රමවේදයන් සංවර්ධන ක්‍රමවේදයන් මුදල් ඇමතිතුමා ගමටම මුදල් දී ගමේ සංවර්ධනය ගැන ඉලක්කගත වැඩපිළිවෙලක් දිගටම යනවා. කොට්ටාස පළාත් පාලන කොට්ටාසේ මහජනතාව ඒ අත්‍යවශ්‍ය සේවාවන් ආදිය ලබා දීම. ඒ නිසා අපි කැමතියි මේක ඡන්දයක් වාතාවරණය හොඳාකාර කරගෙන ඉක්මනින් පවත්වන්න. දැන් අපි ඡන්දෙ තිබ්බේ මහා මැතිවරණය තිබ්බේ හොඳ වාතාවරණය තුල නෙමෙයිනේ. මේ රැස්වීම තියලා ඊළඟ එකට යනකොට ජීවත් වෙනවද දන්නේ නැති තත්ත්වයක් තුල. ඔව්. අපි එකඟ වුණානේ ඡන්දෙ තියන්න. මොකද අපේ රට අවුරුදු 90ක සර්වජන ඡන්දෙ භුක්ති විඳින එකම රට ආසියාවේ. ඒ ආරක්ෂා කිරීමට අපි කටයුතු කළ යුතුයි. දැන් මේ ඇත්තටම ඡන්ද කල්යනායකත් එක්ක ජාත්‍යන්තර බලපෑම් පවා රටට එල්ල වෙන්න ඉඩක් තියෙනවා නේද? ජනතාවගේ ඡන්දායිතිය පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන්න ජනතාවට ඉඩ නොදෙනවා කියන අදහසින්. ඡන්ද කල්යාමකට තාම කිසිම තීරණයක් අරගෙන නැහැ. දැනටත් පළාත් පාලන ඡන්දේ 60-40 අනුපාතයට තියන්න පුළුවන්. ඒකට ආණ්ඩුව එකඟ නැහැ මං හිතන්නේ. ආණ්ඩුවත් එකඟ නැහැ. අනිත් පක්ෂත් කියනවා දැන් මේක ටිකක් වැඩි මේ ආයතනෙ ගිනියන්න බෑ. ප්‍රමාණය වැඩි. ප්‍රමාණය කොට්ටාස ප්‍රමාණය අපි ඉතුරු කරගෙන අනුපාතික ප්‍රමාණය අඩු කරමු කියලා. ඉතින් එතකොට යම්කිසි මන්ත්‍රී සංඛ්‍යාවක් අඩු වෙනවා. නමුත් අනිත් පක්ෂවලටත් අඩුවෙන් ඡන්ද ගත්තත් සභාවට යන්න පුළුවන් අදහස ගෙනියන්නත් අපි ඒ පැත්තත් බලනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනේ ඒ සෑම ජන කොට්ටාසයකම මතය නියෝජනය කරන්න පුළුවන් නම් හොඳයි. සමාජතැන්වල මෙහෙම කරලත් එහෙම නියෝජනය වුණේ නැහැ. මේ වගේ ඡන්ද ක්‍රමයක් හදලත් මේ ඡන්ද ක්‍රමය හැදුවෙත් කොහොම කරත් දිනන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. ජයර්ජාද මහත්තයාත් අන්තිමට ඡන්ද ක්‍රමය හැදුවේ එහෙමනේ. ජයර්ජාද මහත්තුමාගේ පක්ෂය අන්තිමට ගෙදර යනකම්ම දන්නේ නැහැනේ මේ ඡන්ද ක්‍රමය වලින් පරදින්න ඡන්දදායකයන්ට කටයුතු කරන්න පුළුවන් කියලා.
ස්වාර්ථය නිසා තමුන්ගේ ජය විතරක් හිතන්න නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදයේ ජය සෑම දෙනා එකමුතුව ඇතිව මහජන නියෝජිත රටාව තුළ රටට ඡන්දදායකයන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන සේවාව ලබා දීම තමයි මේ හැම ආයතනයකින්ම ඉෂ්ට වෙන්න ඕනේ කමිටු විදියට ඔබතුමාලත් ඒ වෙනුවෙන් කටයුතු කරනවා ඇත්ත වශයෙන්ම ඒ වෙනුවෙන් තමයි අපි සහාය අපිට පුළුවන් වෙයි වැඩි කල්යන්ට ඉස්සෙලා යම් යම් නිර්දේශ කරන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා හොඳයි එමනම් බේවින් සූතිවන්ත වෙනවා දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමතිතුමාට අපේ ආරාධනයෙන් නඩ අද වැඩසටහනට සහභාගී වුණාට මම හිතන්නේ වර්තමානයේ තියෙන තත්ත්වෙත් එක්ක ඔබතුමාගේ විෂය යටතේ විශාල වගකීම් සම්භාරයක් පැවරිලා තියෙනවා ඒ වෙනුවෙන් කටයුතු කරමින් ඉන්න කාලේ මම හිතන්නේ පාසල් විවෘත කරන එක විතරක් නෙමෙයි අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයන් සිදුවීම කාලයක් තිස්සේ සාකච්ඡා වුණු කාරණයක් ඒ පිළිබඳවත් ආයෙත් සංවාද අලුත් වෙමින් තියෙන කාලෙක ඔබතුමත් එක්ක කතා කළේ අපේ ආරාධනය පිළිගත්තට වැඩසටහනට සහභාගී වුණාට බොහොම ස්තුතියි එමතුමා ආයිබෝන් ඔබතුමාට ආයිබෝන් නැත්නම් සේවයටත් බොහොම ස්තුතිවන්ත වෙනවා මං හොඳයි අපි එහෙමනම් යලිත් හමු වන බලාපොරොත්තු ඇතිව අන්ලිමිටඩ් තුලින් සමු ගන්නවා ප්‍රාර්ථනාවේ සැමට සුබ රාත්‍රියක් ආයිබෝන් Net FM Unlimited. Oh, oh.